glow and handsome. ඒ ඇති multivitamins සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මූණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. කැලණිකංගි පාවෙමින් තිබූ අත්පා ගැටකසන ලද පුද්ගල මනසිරුරක් ඉකුත් අගෝස්තු 20 වෙනිදා මෝදර කාකදූපත ප්‍රදේශයට ගොඩගසා තිබුණා. පටක්කුලේ පොලිසිය සිරුරේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට උත්සාහ කළේ මහජන සහාය පතමින්. ඒ අතර දින 3ක සිට තම සැමියා අතුරුදහන්ව ඇති බවට මට්ටක්කුලේ සමිත්පුර ග්‍රාම නිලධාරිනිය රාගම පොලිසියට කර තිබූ පැමිණිල්ලක් කරෙහිද පොලිසිය අවධානය යොමු වුණා. සිදුවීම් දිත්තේ හි යම් සම්බන්ධතාවක් පිළිබඳ සැක පළ කළ පොලිසිය මෙම නිලධාරිනිය පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් මෝදර කාකදූපතෙන් හමු වූ මලසිරුර ඇයට පෙන්වා තිබෙනවා. එහිදී මලසිරුර තම සැමියාගේ බවට ග්‍රාම නිලධාරිනිය විසින් හඳුනා ගනුණා. එලෙස අබිරහස් ලෙස ඝාතනයට ලක්ව තිබුණේ අකිල සම්පත් රත්නසිරි නම් රාගම වල්පොළ ප්‍රදේශයේ 37 හැවිරි දිත්ති දරුපියෙක්. ඔහු තොටලඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායකයයි. මෙය අබිරහස් ඝාතනයක් වීම හේතුවෙන් එහි විමර්ශන කොළඹ උතුර අපරාධ අංශයේ ස්ථානාධිපති නලින් ශ්‍රේන්ත මහතා ඇතුළු කණ්ඩායම වෙත පැවරෙනවා. ඔවුන්ගේ සැකය එල්ලවන්නේ මියගේ අකිල සම්පත්ගේ බිරිඳ වූ ග්‍රාම නිලධාරිනිය වෙතයි. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ ග්‍රාම නිලධාරිනිය මට්ටක්කුලිය හමුදා කඳවුරේ කෝප්‍රල්වරයෙකු සමග යම් සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති බවයි. ඒ අනුව එල්.ඒ. ක්‍රීඩක අකිල සම්පත්ගේ ඝාතනයේ පිටුපස ඇති අබිරහස් සියල්ල අනාවරණය කරගන්නට විමර්ශකයින් සමත් වෙනවා. කලක් දක්ෂ එල්.ඒ. ක්‍රීඩකයෙකු සිටි අකිල පසුකාලීනව මද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බවත් වෙනත් කාන්තාවක සමග සම්බන්ධතාවක් පවත්වා ඇති බවත් ඒ හේතුවෙන් අකිල සහ බිරිඳ අතර ආරවුල් තිබී ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. අකිලගේ බිරිඳ වූ ග්‍රාම නිලධාරිනිය තම සේවා ස්ථානයේ වූ සමිත්පුර ග්‍රාම නිලධාරී කාර්යාලයේ අසල මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ කෝප්‍රල්වරයෙකු සමග සමීප සම්බන්ධතාවයක් ඒ අතර පවත්වා ඇති බව විමර්ශකයන් පවසනවා. සිය සැමියාගේ මද්රව්‍ය භාවිතයත් ඔහුගෙන් සිදුවන හිරිහෙර පිළිබඳවත් ග්‍රාම නිලධාරිනිය කෝප්‍රල්වරයාට පවසා ඇති අතර ඒ අනුව කෝප්‍රල්වරයා සැලසුම් කර ඇත්තේ සිය හිතවතිය ඉන් මුදා ගැනීමටයි. ඒ අනුව අකිල ප්‍රබල පාතාල සමාජිකයෙකු හා මහ පරිමාණ මද්‍රව්‍ය බෙදා හරින්නෙකු ලෙස හුවා දක්වමින් ඔහු සමාජයේ නිවත් කළ යුතු බව කෝප්‍රල්වරයා සිය උසස් නිලධාරියා වූ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල්වරයා දැනුවත් කර තිබෙනවා. නමුත් ඔහු අදාළ කාන්තාව සමග පැවැත්තු සමීප ඇසුර පිළිබඳ පවසා නැති බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව ලුතිතන් කර්නල්වරයාගේද උපදෙස් පරිදි අකිලව ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවත් ඊට අකිලගේ බිරිඳ වූ ග්‍රාම නිලධාරිනියගේද සහාය ලැබී ඇති බව විමර්ශකයන් පවසනවා. එලෙස ඉකුත් අගෝස්තු 17 වනදා කෝප්‍රල්වරයා ඇතුළු මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් අකිල සම්පත්ව පැහැරගෙන ඇත්තේ යුද හමුදාවට අයත් රථයකින් බව විමර්ශකයන් සඳහන් කරනවා. පැහැරගත් අකිල සම්පත්ව මාදම්පිටිය කුණුකන්ද අසල ජනශූන්‍ය කැලෑ ප්‍රදේශයකට ගෙන ගොස් ඇති අතර එහිදී කඳවුරේ අණදෙන නිලධාරියාගේද උපදෙස් මත කෝප්‍රල්වරයා ඇතුළු හමුදා කඳවුරේ පිරිසක් අකිලට පහර දී ගෙල සිර කර ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. පසුව අකිලගේ සිරුරේ කළුගල් මල්ලක් එල්ලා සේදවත්ත කළුපාළම මතින් කැලණිකඟට විසිකර දෙමු බව හෙළි වී ඇති තවත් කරුණක්. පැහැර ගන්නා විට අකිල සම්පත් ගමන් කරමින් තිබූ යතුරු පැදියද මොවුන් කොටස් කර කැලණිකඟේ ස්ථාන කිහිපයක ගිල්වා ඇති බවයි විමර්ශකයන් පවසන්නේ. ඒ අනුව කොළඹ උතුර අපරාධ අංශය විසින් අකිලගේ බිරිඳ සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ 13 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඝාතනයට අනුබල දීමේ චෝදනා මත මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාද ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු අතර අද ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සැකකාර ලුතිතන් කර්නල්වරයා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ජේ. ප්‍රභාකරන් මහතා එහිදී නියෝග කළා. Pocket ticket to fit when a new Axe ticket perfume.